Alright, darling, I think that she'd for echo. For a kid, Kaka, I think make the current thing in there, but RIP Saha AIGRP Gana Kata Agaran. I think Mama make it the Salama RIP Gana Emrata, Mama Hemigan. Routing Gana Tama, Api Isala Vidiki Kataka, aesthetic routing. Hard, Ethabata, again, Isala Vidiki, routing. Security router security එකට කලින් ඉන්නේ static routing ඊළඟට default routing දෙන හැටි ඒ දේවල් ගැන කතා කරා. එතකොට routing වර්ග දෙකක් තියෙනවානේ connect කියන්නේ status තුනක් තියෙනවා connected ඊළඟට routing වර්ග කොටස් දෙකක් දෙනවා එකක් තමයි static අනිත් එක තමයි dynamic. එතකොට static එක අපි දන්නවා දැන් dynamic එක කියන්නේ යම් කිසි protocol එකකට අනුව මේකෙදි අර IP ගන්න එක තමයි sorry මේකට මේ ප්‍රවුඩි සෙට් දෙන එක තමයි සිද්ධ කරන්නේ හරිද right එතකොට දැන් අපි RIP එකක් කොහොමද සෙට් කරන්න කියලා මේකෙදි බලමු හරි right මේකෙදි මේකට මුකුත් දාලාද right අපිට RIPs නැහැ මේ මුකුත් දාලා නැහැ right කොහොමද RIP සෙට් කරන්නේ මම මාළමේ එකට RIP set කරන්න යන්නේ. එතකොට RIP වල versions දෙකක් තියෙනවා. version 1 සහ version 2. version 1 කියන එක version 1 කියලා අපි කියන්නේ නැහැ. හැබැයි version 2 එකේදී අපිට no auto summary කියන කතාව දාන්න පුළුවන්. එතකොට මම මෙතනදී version 2 එකකින් තමයි කරන්නේ. කොහමද ඔයාලා activities කරනකොට version 2 එකකින් කරන්න specific කියලා නැත්තම්. right? එතකොට අපිට normal විදිහට මේ විදිහට යන්න පුළුවන්. එතකොට මාළමේ කියන route එක තමයි මම මෙතනදී මේවා කරන්න යන්නේ. ඉස්සලා මොකද කරන්නේ? enable කරනවා ඊළඟට config terminal කරනවා. ඊළඟට මොකද කරන්නේ? route RIP කියලා වෙනවා. එතකොට අපි යනවා config router කියන specific configuration එකකට router configuration එකකට. ඊළඟට අපි දෙනවා version 2. අපි පාවිච්චි කරන version 2 එක. ඊළඟට අපි networks ටික දෙනවා. කොහොමද networks ටික දෙන්නේ? networks ටික දෙන්නේ මෙන්න මෙතන දාලා තියෙන පිළිවෙලට. හරි. මෙතන අපිට මේ දෙපැත්තේ තියෙනවනේ. හරි. ඒක නම් තමයි අපි networks ටික දාන්නේ. හරි ලේසි. network කියලා දෙනවා. ඊළඟට මෙතන තියෙන IP එක දෙනවා. 192.168.10.0. මෙච්චරයි. මෙතනදී අර මේ අපි default sorry subnet mask ඊළඟට next hop අනම්මන මුකුත් දෙන්නේ නැහැ. ලේසි. හරිම ලේසි. අර අදාළ network දෙකේ මේ දෙක විතරයි දෙන්නේ. IPs දෙක විතරයි දෙන්නේ. ඊළඟට network ඊළඟ එක මොකක්ද? මෙන්න මෙතන. 192.168.237 sorry 237 237.7 කියලා දෙනවා. දෙක. right. ඔන්න ඒකත් හරි. ඊළඟට අපිට පුළුවන් මේක චෙක් කරන්න. හරිද කොහොම චෙක් කරන්න? කර ගියා. මම මෙතනදී show IP route කරා. හැබැයි මෙතනදී මේක config වුණා කියලා පෙන්නන්න. හේතුව තමයි ඉතුරු routers config කරලා නැති නිසා. ඉතුරු routers හරියට config කරාට පස්සේ එහෙම නැත්නම් අපි router RIP දුන්නාට පස්සේ මේක හරියටම වැඩ කරන්න පටන් ගන්නවා. අපි අතින් පොඩි mistake එකක් වුණා. මොකද දන්නවද? No auto summary කියන එක දෙන්න කරනවා. අපි යමු ඒක දෙන්න. හරි. මොකද කරන්නේ? config terminal යනවා. ඊළඟට IP route යනවා. sorry, router RIP යනවා. ඊළඟට no auto summary කියන එක මම enable කරනවා. හරි. right. ඒක කරලා පස්සේ මෙතනදී සමහර ලාවට ප්‍රශ්න එන්න පුළුවන් අපි බලමු ප්‍රශ්නයක් ආව මොකද අපි අර වෙලේම නෙමෙයිනේ කරේ ඒක නිසා හරි අපි මේකන දාමු මේකේ තියෙන networks එක මොකක්ද මේකයි මේකයි හරි අපි දාමු enable ඊළඟට config terminal right ඊළඟට router r ip ඊළඟට version 2 ඊළඟට network එක 192
ተካይደው ተከስያት አጣይደው አን ሲዚስ ሀተራይደው ሀተር እካ አንተገ ኔትወርክ ተከስያኑ ተካይደው ተከስያት አጣይደው ዲስ and this is hatarai dot zero right ilangatle no auto summary yela vero nila mamme kenut exit wenawa avilla mamme ekat config karanna kohomada mara wenna meekata thawa ekak daanna puluwa hari eka thamai menne meka hari meka danne naha eka daanna oni right mathare eka enable config terminal ilangata router RIP version 2 network kasiyanu dekaido tekase hata taido tcp sapraido 0 anithuka thamai network kasi ano divide to kasi hata atai dot 10.64 mira gra no auto summary no de no hari then balama mekata hari design ela di kiyala show ip route anne mokada la den r kiyala ekak kala ne r kiyala kiyanne mekata hariyatama design ela thiyenawa RIP ටික හරි අපි මේකට ගිහින් බලමු show ip route අන්න මේකෙ සෙට් වෙලා තියෙනවා. ඒක මේකෙ තුනක් තිබ්බා හරි. අට අපිට තුනම කනෙක්ට් කරන්න බැරි වුණා. එකක් තමයි දෙන්නේ ඊළඟට. 10 to 32 කියන එක ඒක කනෙක්ට් කරන. එතකොට මේකත් එක්ක කනෙක්ෂන් එක විතරයි බිඳ වෙන්නේ. හරි. ඊළඟට මම මෙන්න මේකට ගිහින් මම මෙන්න මේකට පින් කරනවා. හරි. බලමු පින්ක වැඩ කරනවාද කියලා. පින්ක 192 108 10.64 බලමු. අන්න මොකද වෙන්නේ? රිප්ලයිස් එනවා. හැබැයි මේකට යන්න පුළුවන් බලමු. පින්ක 192 108 10.32. ආ හරි. ඒකත් කනෙක්ට් වෙලා හරි. කොමාරි අතන තුනක් තිබ්බනේ. මෙන්න මෙතන රවුටර් එකේ තුනක් තිබ්බා. ඒකට කියන්නේ එක කනෙක්ට් වෙලා තියෙනවා ඔටෝමැටික්. රයිට්. ඔන්න ඔය විදිහට අපිට මේක කනෙක්ට් කරගන්න පුළුවන් ඩයනමික් රවුටින් යටතේදී. එතකොට ඩයනමික් රවුටින්ස් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි RIP. අනිත් එක මොකක්ද? EIGR P එක. හරිද? එතකොට ඒකෙදි EIGR P එකේ EIGR P එකේදී අපි දෙන්නෝනි නම්බර් එක. හරිද? ඒ නම්බර් එක හැම රවුටර් එකටම සමානයි. මේකෙදි වෙනසකට තියෙන්නේ නම්බර් එකයි 9යි විතරයි. හරිද? මම ඒක දාන හැටි පෙන්නන්නම්. එකකට දාලා පෙන්නන්නම්. මම අනිතර දාන්නේ නැහැ. මොකද දැන් අපි දාන්න නිසා. රයිට්? කොහොමද දාන්නේ? මම දැන් ඉස්සල්ලා මොකක්ද දාන්නද කරන්න ඕනේ? ඉස්සල්ලා මේකට දාපු ඩයිනමික් රවුටින් එක අයින් කරගන්න ඕනේ. කොහොමද ඒක අයින් කරන්නේ? no router rip කරන්න ඕන. හරිද? හැම වෙලෙම මොකක් හරි disable කරනවා no කියන එක මුලට දානවා. මම මෙතනින් ගිහින් config terminal no router rip කරනවා. හරිද? ඊළඟට මම ගිහින් බලුවොත් එහෙම show ip route කියලා ආල බලා ගන්න පුළුවන් ඒක අයින් වෙලා තියෙනවා. හරි. ඊළඟට කරන්න තියෙන්නේ config terminal යනවා. ළඟට අර විදිහම තමයි router eig rp මං කියවනේ නම්බ එකක් දෙන්න ඕනේ කියලා මම නම්බ 1 කියලා දෙනවා හරිද ඊළඟට version එක version 2 කඩේ දිනවිස අවුල් මේක හරි eig rp version 2 එක වැඩ කරන්නේ නැති ඇයි right කොහොම හරි version
normal එකෙන් දෙමු network මේක මොකක්ද මාළමේ කියන්නේ මාළමේ කියන මේ දෙක නෙවෙයි ඉන්නවනේ එතකොට 192.168.0 3.0 අර විදිහම තමයි ඊළඟට network 192.168.0 234.4 right ඊළඟට no auto summary කියලා දීලා exit වෙනවා මෙතන exit වෙලා show ip route කරනවා තාම මෙතන වැහලා නැත් මොකද අනිත් routers config කරන්න ඕනේ නිසා ඒ විදියට හරි ඉතින් ඔයාලට තේරුණා දැන් මේ කොහොමද කරන්නේ කියලා ඒක නිසා මම ඉදිරි ටික කරන්නේ එහෙනම් හැමෝම ගොඩක් goodbye ඉන වීඩියෝ එකේදී අපි කතා කරමු practical එක ගැන